දැක්ක ගොඩක් අමාත්‍යවරු කියන රටේ කවදාවත් ආහාර ඉංගියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එහෙමනම් ඇයි මේ කැනේඩියානු රජයේ විසින් ලංකාවේ ජීවත් වෙන ලංකාවේ නිවාඩුවට ආපු ලංකාවේ පදිංචි වෙලා ඉන්න කැනේඩියානු ජාතිකයන්ට නිවේදනයක් නිකුත් කරන්නේ ලංකාවේ ඉදිරියේදී ඉන්ධන හිඟයක් ආහාර ඉංගියක් කියන ඉක්මනට ඉන්ධනයි ආහාරයි එකහු කරගන්න කියලා. අපේ රටේ ඉන්න නායකයන් රටේ මිනිසුන්ට බොරු කිව්වට දියුණු රටවල් වල රජයන් විසින් මේ ලංකාවේ ජීවත් වෙන කැනේඩියානු ජාතිකයන්ට කියන කරුණා කළා ස්ටොක් කරගන්න, ගබඩා කරගන්න කියලා මේ අවශ්‍ය අමුද්‍රව්‍ය. ඒ මොකද ඔවුන් දන්න මේ රට විශාල අගාධයකට යනවා කියලා. එහෙනම් මමත් දන්න හැම කෙනාටම කියන්නේ, ඔබ සිළු දෙනාටම කියන්නේ, කරුණා කරලා පුළුවන් තරමක් බඩු තමුන්ට හැකි පමණින් ටික ටික ස්ටොක් කරගන්න බලන්න. මොකද මේ යන විදිහට පුංචි දරුවන් හැම ඉන්න පවුල්වල විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉස්සර අපි අහලා තියෙන්නේ රත්තරම් බඩු කඩවල් වලට මංකොල්ලකාරයෝ පැනලා රත්තරම් බඩු හොරකම් කරනවා කියලා. හැබැයි ඉදිරියේදී මතක තියාගන්න සතොස කීල්ස් ෆුඩ් සිටි වගේ අත්‍යවශ්‍ය බඩු තියෙන ස්ථාන වලට තමයි හොරු පයින් ඉස්සරහට. ඒ තැන් වල තමයි හොරු පැනලා බඩු ඉස්සරහට හොරකම් කරන්නේ. මිනිසුන්ගේ අතේ මුදල් තිබ්බට වැඩක් නැහැ. දැන් මේ පළවෙනි පියවර යන්නේ දැන් අසාමාන්‍ය විදිහට. තියෙන බඩු එළවලු තාල් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අද වෙනකොට අසාමාන්‍ය විදිහට මිල ඉහළ ගිහලා තියෙනවා. මේ පළවෙනි පියවර. දෙවෙනි පියවර වෙන්නේ කොච්චර මිල ඉහළ ගියත් කොච්චර මුදල් තිබ්බත් බඩු බාන නැති වෙනවා. බඩු බාන නැති වෙනවා මේ මාර්තු අප්‍රේල් වෙන කාලේ වෙනකොට. මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මම ෆුඩ් සිටියට යම්කිසි බඩු වගේක් ගන්න යනකොට මගේ එහා පැත්තේ කැෂියර් එකේ තරුණ ළමයි දෙන්නේ අර කරත්ත තුනක් පුරවලා මේ ළමයි කැෂියර් ඉස්සරහා හිටගෙන හිටියා. ඒ කරත්ත වල මොනවද තිබ්බේ? කිලෝ 5 කිලෝ 10 හාල් මිටි. එතකොට පරිප්පු, සෝයා මීට්, නෙස්ලේ පොඩි දරුවන්ට දෙන කෑම ಜಾති. එතකොට අඹේ වල කිරි පැකට්. මේ දේවල් කියන්නේ කල් තියා ගන්න පුළුවන් බාන්න තිබ්බා. එතකොට මම මේ කැෂියර් එකේ ඉන්න ගෑනු ළමයිගෙන් ඇහුවා, "ඇයි මේ විදිහට මේගොල්ලෝ මෙච්චර පුරවන් යන්නේ කියලා." ඊට පස්සේ, "ඇයි මැඩම් දන්නේ නැද්ද? ලොකු කතාවක් යනවානේ, ආහාර ඉංගියක් යනවා කියලා." ඉතින් ගොඩාක් කට්ටිය පුළුවන් තමුන්ට හැකි පමණින් බඩු බාණ්ඩ එක්ක්‍රැස් කර ගන්නවා. "මැඩම්, දැන් අපි මේ කීල්ස් එකේ ගහන්න ඉන්නේ, ගන්න පුළුවන් ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියලා." මොකද නැත්තම් එහේ මිනිසුන්ගේ බඩු අඩු වෙන හින්දා කියලා. කියන්නේ දන්න මිනිස්සු මේක දන්නවා. දන්න මිනිස්සු දන්නවා මේ තත්ත්වෙට රට මූණ දෙනවා කියලා.